දිවිතුරා කතාවට කැමති වාව පිළිගන්නව අදත් මගේ වීඩියෝ එකට. ඉතින් අද මං වීඩියෝ එකෙන් ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තුවක් තබා ගන්නේ ඉදිරියේදී වෙන්ඩි තේමියත් එක්ක රණ්ඩු වෙන හේතුවක් ගැන, ඒ කුසලානය ගැන කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් තිබෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න, විශේෂයෙන්ම ෂෙයා කරන්නත් අමතක කරන්න එපා කියලයි මම අද වීඩියෝ එකෙන් ඔයාගෙන් අමතර ඉල්ලීමක් කරනු ලබන්නේ. ඉතින් ඔයා දන්නවා, ඒ තමයි පහුගිය කාලේ අපිට මෙන්න මේ වගේ කාරණා රැසක් දකින්න ලැබුණා. ඒ තමයි වින්ඩි නිරන්තරයෙන්ම තේමියට අගස්ති ගැන කේලම් කියපු අවස්ථා රැසක් තිබුණා. විශේෂයෙන්ම අගස්ති කාටත් නොකිය ගොඩක් ඈත පළාත්වල ගිහිල්ලා හැංගිලා හිටපු දවසුත් තිබුණා. ඉතින් ඒ වගේ කාලවලදි වින්ඩි තේමිය ලවා අගස්ති හොයාගන්න දරන උත්සාහයන් අපිට දකින්න ලැබිලා තියෙනවා. ඉතින් මේ වතාවෙත් ඇත්තටම ෂහඩගේ කීම් බහට අගස්ති කියලා කියන්නේ ඊෂගේ තාත්ත කියන දේ ඔන්න තේමියට කිව්වෙත් පළවෙනි වතාවට වින්ඩිම තමයි. ඉතින් කොහොම වුණත් මේ ගැන අවසල ගන්න තේමියට වගේම අනිත් උදවියටත් ඕන වෙලා තිබුණා. ඉතින් කොහොම වුණත් මේ හැමදේමත් එක්කම දැන් ඔයා දන්නවා වින්ඩි මේ හැමදේම දැනගත්තට පස්සේ, ඒ කියන්නේ ඊෂ කියලා කියන්නේ අගස්තිගේ දුව කියලා එක ස්ථීර වශයෙන් දැනගත්තට පස්සේ තේමියත් එක්ක රණ්ඩු වෙන්නේ දිනුවත් SMS මනාප ලැබුණත් කොහෙත්ම ඊෂට මේ කිරුල ලබා දෙන්න එපා කියලා. මොකද එහෙම ලබා දුන්නොත් එතනින් තමන්ගේ හදාගත්ත ප්‍රතිරූපයටත් එතනින් හානියක් සිද්ධ වෙනවා කියලා. ඒ වගේම තමයි channel එකටත් ඒ හානියම වේවි කියලා. ඉතින් තමන් මේ තරම් විනිශ්චය මණ්ඩලයේ හිටපු කාල වකවානුවේදී මේ channel එකට එහෙම අපහාසයක් සිද්ධ වෙනවට තමන් ටිකක්වත් කැමති නැහැ කියලා. ඉතින් මේ වින්ඩි කරන්නේ ෂහරගෙන් ගත්ත කොන්ත්‍රාත් එක ඉෂ්ට කරන එකක් විතරයි කියන එකයි මේ වෙලාවේදී කිව යුතුම කාරණාවක් වන්නේ. ඉතින් කොහොම වුණත් ඉදිරියට අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් වින්ඩි තේමියත් එක්ක රණ්ඩු වෙද්දී. තේමිය කියන්නේ අවසානයේදී හැමෝටම බලාගන්න පුළුවන් කියලා තමන් ගත තීරණය මොකක්ද කියලා. ඉතින් කොහොම වුණත් වින්ඩි කියන්නේ මේ තීරණය ඊෂට සහනදායි විදියට, ඊෂට හරියන විදියට ගත්තොතින් තමන් අනිවාර්යයෙන්ම තේමියට විරුද්ධව නඩුමගට පවා යන්න කටයුතු කරනවා කියලා. මෙතනදී අනිත් තනංකරුවන්ට අසාධාරණයක් සිද්ධ වෙලා කියලා. නමුත් මේ හැමදේම මේ වෙලාවේදී වින්ඩි කතා කරන්නේ ෂහර වෙනුවෙන් කියන එකත් මේ මොහොතේදී මතක් කරන්න ඕනේ. මොකද එයාගේ බිස්නස් එකට සාධාරණයක් වෙන්නේ එතකොට.